මගේ ඇතේ මේ තියෙන්නේ ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ට්‍රයිපොඩ් දෙකක්. ඒ වගේම හොඳ කල්පයත්මකුත් මේ දෙකේ තියෙනවා. ඉතින් මේ ට්‍රයිපොඩ් දෙකම මොබයිල් ට්‍රයිපොඩ් දෙකක්. ඔයාලා මගෙන් අහුවා ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ට්‍රයිපොඩ් දෙකක් ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මම අද වීඩියෝ එක ගෑනලා තිනවා. අද අපි මේ දෙක ගැන කතා කරමු. මේ දෙකේ මිල ගණන්, ඒ වගේම මේ වගේ තියෙන ෆීචර්ස් මොනවද අපි වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කතා කරමු. මගේ දකුණු අතේ තියෙන්නේ VPIN WT330A කියන මොඩල් එකේ ට්‍රයිපොඩ් එක. ඒ වගේම මගේ වම් අතේ තියෙන්නේ VCT5208 කියන ට්‍රයිපොඩ් එක. ඉතින් අපි මේ දෙක අන්බොක්ස් කරලා මේ වගේ තියෙන ෆීචර්ස් එකිනෙකට මොනවාද, මේවාගේ උස කොහොමද, මේවාගේ බර කොහොමද, අපි අද හැම දෙයක් ගැනම කතා කරමු. ඉතින් මම මේ විදිහට මේ ට්‍රයිපොඩ් දෙක අන්බොක්ස් කරගන්නම. ට්‍රයිපොඩ් දෙක එළියට ගද්දිම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ට්‍රයිපොඩ් දෙකටම කැරින් බෑග්ස් අපිට හම්බෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම කතා කරන්නම් මේ VPIN WT330A කියන ට්‍රයිපොඩ් එක ගැන. මේකේ බර වෙනවා ග්‍රෑම් 730ක්. ඒ වගේම තමයි මේ ට්‍රයිපොඩ් එකේ දිගාරින් නැදුව දිද්දි සෙන්ටිමීටර 50ක් විතරත් මේක උස බලා ගන්න පුළුවන්. දිගාරියට පස්සේ මේක උස වෙනවා සෙන්ටිමීටර 135ක්. ඉතින් අපිට මේ ට්‍රයිපොඩ් එකත් එක්ක ට්‍රයිපොඩ් එකට අපේ ෆෝන් එක සම්බන්ධ කරන්න පුළුවන් මවුන්ට් එකකුත් හම්බෙනවා. ඉතින් අය අපිට කඩෙන් ගිහලා වෙනම මවුන්ට් එකක් මිලදී ගන්න අවශ්‍ය නැහැ මේ ට්‍රයිපොඩ් එකත් එක්ක මේ මවුන්ට් එක හම්බෙන නිසා. ඒ වගේම මේ ට්‍රයිපොඩ් එකේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලෙවල් මීටර එකක්. මේ ලෙවල් මීටර එක අපිට වැදගත් වෙනවා අපේ ට්‍රයිපොඩ් එක ලම්බකව තියෙනවද කියලා බලා ගන්න. දැන් මම යන්නේ Yangteng VCT5280 කියන ට්‍රයිපොඩ් එක ගැන කතා කරන්න. ඉතින් මේකේ බර වෙනවා ග්‍රෑම් 600ක්. ඒ වගේම මේක දිගාරින් නැතුව තියෙද්දි සෙන්ටිමීටර 43ක් විතරත් අපිට මේ ට්‍රයිපොඩ් එකේ උස බලා ගන්න පුළුවන්. මේ ට්‍රයිපොඩ් එක සම්පූර්ණයෙන්ම අපි දිගාරියට පස්සේ උස සෙන්ටිමීටර 125ක් විතරත් බලා ගන්න පුළුවන්. ඉතින් කලින් ට්‍රයිපොඩ් එකේ වගේම මේ ට්‍රයිපොඩ් එකටත් අපිට හම්බෙනවා අපේ ෆෝන් එක සවි කරන්න පුළුවන් මේ වගේ මවුන්ට් එකක්. ඉතින් මම වීඩියෝ එක මුලින් කිව්වා මේ ට්‍රයිපොඩ් දෙක මොබයිල් ට්‍රයිපොඩ් දෙකක් කියලා. ඉතින් අපිට මොබයිල් කිව්වහම අපි මේකට සම්බන්ධ කරන්නේ මොබයිල් ෆෝන්ස් විතරයි. ඉතින් මේ ට්‍රයිපොඩ් එකේ තියෙන ගොඩක් විශේෂ දෙයක් තමයි මේකට බ්ලූටූත් තියෙනවා. ඉතින් මේ වගේ රිමෝට් එකක් හම්බෙනවා. ඒ වගේම මේ රිමෝට් එක ඇතුළේ තියෙන බැටරි චාර්ජ් කරන්න මේ ට්‍රයිපොඩ් එකත් එක්කම අපිට හම්බෙනවා මයික්‍රෝ USB කේබල් එකක්. ඉතින් අපි මේකට සවි කරන්නේ අපේ ෆෝන් එක. ෆෝන් එක සවි කරාට පස්සේ අපි දුර ඉඳන් ෆෝන් එක අල්ලන්න නැතුව වීඩියෝ එකක් ප්ලේ කරන්න, වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න, ඒ වගේම වීඩියෝ එක ස්ටොප් කරන්න, ෆොටෝ එකක් කැප්චර් කරන්න මේ රිමෝට් එක වැදගත් වෙනවා. ඉතින් මේ රිමෝට් එක පවර් ඔන් කරලා අපේ ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරලා අපිට පෙන්වනවා මෙතන මේ Yangteng කියන මොඩල් එක. ඊට පස්සේ ඒකට කනෙක්ට් කරාට පස්සේ අපිට අපේ රිමෝට් එක භාවිතා කරලා ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ට්‍රයිපොඩ් දෙකෙන් Yangteng ට්‍රයිපොඩ් එක ගොඩක් හොඳයි කියලා. අතට ගද්දිම ගොඩක් ශක්තිමත් කියලා තේරෙනවා මට නම් මේ ට්‍රයිපොඩ් එක. මේ ට්‍රයිපොඩ් වල මිල ගණන් ගැන කතා කරනවා නම් මේ VPIN කියන ට්‍රයිපොඩ් එකේ මිල වෙනවා රුපියල් 2000කුත් සහ මේ Yangteng කියන ට්‍රයිපොඩ් එකේ මිල රුපියල් 3450ක් විතරත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මේ ට්‍රයිපොඩ් දෙක මිලදී ගන්න පුළුවන් RS Photoshop එකෙන්. ඉතින් ඒ shop එකේ ඔක්කොම contact numbers ඒ වගේම Google Map එකේ location පළා description එකේ මම දාලා තියනවා. එතනින් ගිහිල්ලා ඔයාලට shop එක ගොඩක් ලේසියෙන් හොයාගන්න වගේම shop එකට call එකක් දීලා මේ වගේන විස්තර අහගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ ගිවරයි. වීඩියෝ බලපුවට ගොඩක්ම ස්තුති. තවත් මේ වගේම වටිනා වීඩියෝ එක අපි ඉක්මනින්ම හම්බෙමු. ඔයා තාම subscribe කරලා නැත්නම් තුසි bro YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. කිල්ලෙනම් ඔබට සුබ දවසක්. To all